කොටසක් අද අපි කතා කරන්නේ කොහොමද මේ එකම බෑග්ග්‍රවුන්ඩ් එකට ඉරියව් කීපයකින් ඡායාරූප කීපයක් එකතු කරන්නේ කොහොමද කියන එක. කැමරා එක හොල්ලන්නේ නැතුව, ඒ කියන්නේ කිසිම ඇන්ගල් එකකට හොල්ලන්නේ නැතුව ඡායාරූප තුන අපි ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ තියෙන එකම බෑග්ග්‍රවුන්ඩ් එක, එකම බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන එකම ආකාරයකින් නැතුව ආකාර විවිධ ආකාරවලට ඉන්න පින්තූර තුනක් තමයි ඔබ මේ දකින්නේ. මේ තුන තමයි මම දැන් එකට එකතු කරන විදිය ඔබට කියලා දෙන්නේ. ඇත්තට මේක හරිම සරල ක්‍රමයක්. ඉතාම සරල ටූල්ස් කීපයක් භාවිත කරලා නිර්මාණය කරන තමයි මම ඔබට කියලා දෙන්නේ. මොකද මේ පළවෙනි නිර්මාණය නිසා. එහෙනම් අපි මේ වැඩේ පටන් ගමු. මුලින්ම අපි පින්තූරයක් ගන්න විදිය මම ආපස්සට යන්නම්. මුලින්ම අපි යන්න ඕනේ ෆයිල් ඕපන් කියන එකට ගිහිල්ලා මම මෙන්න මේ පින්තූරය ලබා ගන්නවා. එතකොට ඉස්සල්ලාම මම මෙතනදී ලබා ගන්න පින්තූරය වෙන්නේ මෙන්න මේ ඉමේජ් එක. මම මේ ඉමේජ් එක උඩ ඩබල් ක්ලික් කරලා මේ ඉන්ටර්ෆේස් එකට මත අපේ වැඩතලයට මෙන්න එක ඡායාරූපයක් ඇවිල්ලා ඉවරයි. ඊළඟ පින්තූරය අපි ගන්න කොහොමද? ඒක ගන්නෙත් මෙන්න මේ විදිහට ෆයිල් ඕපන් ගිහලා මම ඊට පස්සේ තියෙන පින්තූරය මේ විදිහට ලබා ගැනීමක් කරනවා. දැන් මේ දින අපි කලින් ලබාගත්ත පින්තූරය මේ ඊට පස්සේ ගත්ත පින්තූරය. ඊට පස්සේ මම මේ දෙවෙනියට ගත්ත පින්තූරය මෙයා ගිහිල්ලා කලින් ගත්ත පින්තූර වලින් දානවා. අපි මේක දානකොට ඔබ දන්නවා මේ ඡායාරූපයක අයිනකට මෙන්න මේ මුටුල් එක මේ විදිහට තියලා ක්ලික් කරගෙන මෙන්න මේ උඩ තියෙන ටයිටල් එක උඩින් ක්ලික් කරලා ආපහු සැරයක් අපි කලින් හිටව පින්තූර උඩින් අතාරින්න. මේ තියෙන යට තියෙන මම කලින් ගත්ත පින්තූර, ඊට පස්සේ මේ දෙවෙනියට ගත්ත පින්තූරය. මම මේක උඩින්ම ස්ථාපිත කරනවා. ඊට පස්සේ මෙතන තිබුණු කෙනාගේ පින්තූරේ නෑ. අපි එක මතු කර ගැනීමක් කරන්න පුළුවන් මම පාවිච්චි කරන එකට. මෙන්න මෙතන තියෙන මේ රෙක්ටැන්ගල් ටූල් එක පාවිච්චි කරලා මේ හරියේ මම මෙහව කපලා ඉවත් කරනවා මේ කොටස. මෙතන මේක රෙක්ටැන්ගල් එක සිලෙක්ට් කරගෙන මම ඩිලීට් බටන් එක ප්‍රෙස් කරනවා. ඊට පස්සේ මම මේක ඉවත් කරනවා මේ සිලෙක්ෂන් එක සිලෙක්ට් එකට ගිහිල්ලා ඩී සිලෙක්ට් කියන එක පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ කොටස ඉවත් කළා ගියට පස්සේ අපිට පුළුවන් මේ කකුල් දෙක ගාව හරිය පොඩ්ඩක් තව තියෙන දේ අපිට පුළුවන් ඉරේසර් ටූල් එක පාවිච්චි කරන්න. ඉරේසර් ටූල් එක පාවිච්චි කරලා මම මේක මෙන්න මේ විදිහට පොයින්ට් එක 200 වගේ තියෙන එකක් අරගෙන මම මේක අනවශ්‍ය කොටස් ටික මකලා දානවා. මේක right. දැන් මෙතන පින්තූර දෙකක් තියෙනවා. දැන් මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක සමානයි. මෙතන ඉන්න පුද්ගල දෙන එකම පුද්ගලයා ආකාර දෙකකට ඉන්නවා. අපි යනවා ඊළඟ පින්තූරේ ලබා ගන්න. මම යනවා ෆයිල් ඕපන් එකට ගිහිල්ලා මම ඊළඟ පින්තූරේ ලබා ගන්නවා. right. මම මුටුල් එක ක්ලික් කරලා මේ පින්තූරයත් අර කුඩින්ම දානවා. ඉස්සල්ලාම ගත්ත ලේයර් එක උඩට මම මෙහව රංගින අතාරිනවා. මෙන්න මේ විදියට. රෙක්ටැන්ගල් ටූල් එකට ගිහිල්ලා අපිට කැපෙන්න ඕනේ කියන කොටස අපි මේ දර ඉවත් කරලා දැමීමක් කරන්න ඕනේ. ඊපස්සේ අපි ඩිලීට් බටන් එක ප්‍රෙස් කරනවා. ඒසර් ටූල් එක පාවිච්චි කරන්න. පාවිච්චි කරලා මේක අපිට මකන්න ඕනේ ටිකක් සිව්ම කරන්න. මොකද මේ විදිහට අපිට පේන වැඩි එකම බෑග්ග්‍රවුන්ඩ් එකට අපි පින්තූර කීපයක් මොහු කිරීමක් තමයි කරේ. ඉතාම සරල විදිහේ දෙයක් කරන්න තිබෙනවා. මම ඔබට පොඩි උපදේශයක් දෙන්නම්. මේ පින්තූරය අපි නිර්මාණය කරනකොට මුලින්ම එක බෑග්ග්‍රවුන්ඩ් එකක් අපි තෝරගන්නවා ස්ථිර වශයෙන්. ඊට පස්සේ අපි මේ බෑග්ග්‍රවුන්ඩ් එක තෝරාගත්තාට පස්සේ අපි ඉන්න ස්ථාන අපි ලකුණු කර ගැනීමක් කරන්න ඕන. අපි පින්තූරේ ගන්න මෙන්න මේ තැන් වලින් කියන දෙකක් තුනක් ඊට වඩා වැඩි ගණක් හෝ වේවා මේක මාක් කර ගැනීමක් කරන්න ඕන. ඔබ තනියම මේ ඡායාරූපය ගන්න ඕන. ඊට පස්සේ කැමරාව එක්තරා කෝණයක මේ පින්තූර හරියටම අපිට ෂොට් කර ගන්න පුළුවන්, ෂූට් කර ගන්න පුළුවන් තැන් ටිකට ගිහිල්ලා අපි මේක හරියටම ස්ථිර වශයෙන්ම අතුරේ ක්ලිප් කැප්චර් කරන්න කියන දේ ඔබේ ඔළුවේ තියෙන්න ඕනේ. කැමරාවක දශමයක්වත් හොල්ලන්න එපා. එහෙම වුණොත් මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක අවුට් යන්න පුළුවන් ප්‍රමාණය ප්‍රවණතාවය බොහොමත්ම වැඩි. ඔබටත් පුළුවන් මේ වගේ පින්තූර නිර්මාණය කරන්න. ඔබ හදන පින්තූරය කමෙන්ට් එකට ඇඩ් කරන්න, එයි අඩුපාඩු මම ඔබට කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මම මීට කලින් හදපු පින්තූර කීපයක් නැවත වාරයක් මම ඔබට දාන්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ. මේ ටිකත් වා උත්සාහ කරන්න කොහොමද කරන්න කියලා. ඉතින් එහෙනම් සුබ දවසක්. මම අරුණ දේශප්‍රිය.